භාණ්ඩ වර්ග 27ක ජනවාරි මාසයේ පැවතුනට වඩා අඩු මිලට මිල ස්ථායීකරණයක් ඇති කළා. ඒක ප්‍රායෝගික ඇත්ත. රුපියල් 180ට වඩා තිබුණ පරිප්පු කිලෝවක් රුපියල් 165ට, රුපියල් 700ට තිබුණ හාල්මැස්සෝ කිලෝවක් රුපියල් 575ට යනාදී වශයෙන් මේ භාණ්ඩ වර්ග 27ක මිල ස්ථායීකරණය කළා. ඊට පසුව ඉදිරි මාසවලටත් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. මේ අතිශයින් සාර්ථක වූ නිසා ඉදිරි විනිමය ගිවිසුම් ඇති කර ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. එනිසා අද දිනෙහිදී සියලුම ප්‍රසිද්ධ සිංහල දෙමළ ඉංග්‍රීසි පුවත්පත්වල ඉදිරි මාස තුනට මැයි ජුනි ජූලි කියන මාස තුනට අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවල මිල ස්ථායීකරණය සඳහා සොජාතික නිෂ්පාදකයන්ගෙන් සහ ඍජු ආනයනකරුවන්ගෙන් අභිප්‍රාය කැඳවන ප්‍රසිද්ධ දැන්වීම් පළ කරලා තියෙනවා. එතකොට අපි කියනවා මැයි මාසේ පටන් ගන්නකොට අපිට ඉදිරි මාස තුනට මේ භාණ්ඩ දෙන්න පුළුවන් කවර මිලකටද කියලා.